ආදරණීය දරුවනි කොළඹ හතර ශාන්ත බිඳ විදුහල් ශාඛාවේ 11 වසර චිත්‍ර කලා පාඩම සඳහා ඔබ සැම සාදරයෙන් පිළිගනිමි. අපි අද කරන්න යන පාඩම තමයි මූර්ති කලාව සම්බන්ධ. දැන් මූර්ති කලාව ගැන කතා කරද්දී අපිට මේ අපි හැමෝම දන්න කාරණාවක් තමයි මේ විවිධ කාලවලදී විවිධ ශිල්පීන් අතින් මූර්ති නිර්මාණය වුණා. ඈත අතීතයේ ඉඳලම අරගෙන බැලුවකින් මේ විවිධ කාලවලදී මේ ශිල්පී තමන්ගේ විවිධ අරමුණු සඳහා ඒ වගේම තමන්ගේ තමන්ට ආවේණික ශෛලියෙන් භාවිතා කරමින් විවිධ මූර්ති නිර්මාණය කළා තියෙනවා. අපි කලාව සම්බන්ධයෙන් කතා කරද්දී ඉතාම ඉහළ තලයේ පවතින තැනක් වශයෙන් ගත්තොත් ඉතාලිය අපිට හඳුන්වන්න පුළුවන්. අපි චුට්ටක් ඉතාලියට පැත්තට ගිහිල්ලා බැලුවොත් අපිට මේ විශිෂ්ට නැමේ මූර්ති කිහිපයක් හම්බ වෙනවා. මේ වගේ මේ මයිකලාන්ජෙලෝ කියන ශිල්පියා විසින් කළ වෙන මූර්ති කිහිපයක්. මේ පළවෙනි එක පියටා. දෙවෙනි එක තමයි ඩේවිඩ් කියන ප්‍රතිමාව. මේක ඔයාලා 10 වස්තේදී ඔයාලා ඉගෙනගෙන තියෙන පාඩම්. එතකොට මේ දැන් මේ මූර්ති දිහා බලනකොට ඔයාලට පැහැදිලිව පේන කාරණාවක් තමයි මේ මූර්ති වල මේ ශාරීරික අංග ලක්ෂණ, එතකොට මේ මානව ඉන්ද්‍රියම් මූණවල තියෙන හැඟීම් ප්‍රකාශන ඉතාම තාත්විකව නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මේ ඇඳුම් වල තියෙන ඒ රේඛාව ඇඳුම් ඒ නැතිලා තියෙන ආකාරය හරිම තාත්විකයි. තාත්විකව ආකාරය තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේක මෝසස් ප්‍රතිමා. මේකත් මේ මයිකලාන්ජෙලෝගේ විශිෂ්ට ගමේ නිර්මාණයක් තමයි මේ නිර්මාණය. මේකෙත් මේ මොහුගේ මේ මොහුනේ තියෙන හැඟීම් එතකොට ਉਹ ඉඳගෙන සිටින ආකාරය ශරීර අංග ලක්ෂණ ශරීරයේ ඇති අර මස් පිඩු පෙන්වා ඇති ආකාරය මේ රළු කිරිගරුඩ මාධ්‍ය භාවිතා කර හරි අපූර්වට නිර්මාණය කර තියෙනවා. අපි ඔයගිට දැන් මූර්ති කලාව ගැන කතා කරද්දී ඔයගිට අපි ග්‍රීක් මූර්ති කලාව ගැන පැත්තට ගියොත් අපිට එහෙදිත් හම් වෙනා මෙන්න මේ වගේ විශිෂ්ට ගණේ නිර්මාණ කිහිපයක්. එකක් තමයි වීනස්ති මෙලෝ කියන ප්‍රතිමාව. දැන් මේකත් මේ ඉතාමත් ස්වභාවික ආකාරයට මේ දැන් මේකේ මිහිස කිස් නිර්මාණය කරන තියෙන ආකාරය. ඒතොර මේ වීනස් කියන දේවතුගේ මේ ශරීර අංග ලක්ෂණ ඒ වගේම සල්ව වැටිලා තියෙන ආකාරය මේ රළු කිරිගම්පි මාධ්‍ය භාවිත කර තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒක මේ ශිල්පීන්ගේ දිහු දක්ෂතාවය. ඒ වගේම ආකාරයට එතකොට ඊළඟ මූර්තිය තමයි මේ ලැවකුන් කියන මූර්තිය. මේකත් ඔයාලා 10 වසරේ ඉඳගත් එකක්. ඔයාලා මේක හොඳටම දන්න එක. මේකේ තියෙන්නේ මේ තම පියා සහ පුතුන් දෙදෙනා දෙවියන්ට අකීකරු වීම හේතු කොටගෙන මේ රුදුරු මේ සර්පෙට ගොදුරු වෙනවා. එතකොට මේ පියා කරන්නේ පියා මේ තමන්ගේ ධර්මයෙන් දෙනවා බේර ගන්න දරන උත්සාහය තමයි මේකෙත් පෙන්නලා තියෙන්නේ. එතකොට මේකෙදි මේ පියා මේ දරන උත්සාහය සහ මේ උතුල තියෙන බය ධර්මන්ගේ මූල තුල තියෙන බය මේ කිරිගරුඩ මාධ්‍යයෙන් හොඳින් පෙන්වලා තියෙනවා. එතකොට මේ ශරීර අංග ලක්ෂණ අර අපේ තියෙන මස්පිඩු අක්තර තියෙන මස්පිඩු මේ තමත් මේ තද මේ කිරිගරුඩ මාධ්‍යයෙන් මේ ශිල්පීන් පෙන්වලා තියෙනවා. අපි දැන් ඔය විදිහට මේ මූර්ති කලාව ගැන කතා කරගෙන එනකොට අපි පොඩක් ඉංගලන්තේ පැත්තට ගියොත් අපිට හම්බ වෙනවා මේ සම්ප්‍රදායික මූර්ති කලාව මේ වෙනස් මාර්ගයකට යොමු කරන්න ගත්ත උත්සාහ දරපු තවත් එක් ශිල්පියෙක්. ඔහුට හැමතිස්සෙම අවශ්‍ය වුණා මේ පැවති සම්ප්‍රදායික කලාව, සම්ප්‍රදායික මූර්ති කලාව, ඒ වගේම මේ සම්ප්‍රදායික මූර්ති හදන මේ මාර්ගය වෙනස් කරන්න. ඔහු තමයි මේ හෙන්රි මුර් කියන ශිල්පියා. හෙන්රි මුර් කියන ශිල්පියා දැන් මම මේක තමයි ඔයගොල්ලන්ගේ 11 වසරේ පාඩම. ඒකට එන්න තමයි මම මේ පසුබිම සකස් කරන්නේ. මේ තමයි හෙන්රි මුර්ගේ මූර්ති. හෙන්රි මුර් කියන්නේ මෙන්න මේ ශිල්පියා.
ශාරීරික අංග ලක්ෂණ නියම ආකාරයට මස්පිඩු පෙන්නලා ඒ වගේම මුහුණේ හැඟීම් ප්‍රකාශ වෙන ආකාරයට ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහු තමටම ආවේනික ශෛලිය භාවිතා කරන්න උත්සාහ කරයි. ඒ වගේම මෙන්න මේ වගේ උද්‍යාන මූර්ති තමයි ඔහුට කිරීමට අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා ඔහු භාවිතා කරන මේ ව්‍යුත්පත් හැඩතල කියන දෙක. ඒ කියන්නේ දැන් මේවා අපිට තරමක් තේරුම් ගැනීමට අපහසුයි. लोकड महद्य මෙන්න මේ වගේ ඉඳගෙන සිටින රූප ඒ වගේම මෙන්න මේ ප්‍රමාණයෙන් කියන්නේ සාමාන්‍ය ප්‍රමාණ වලට වඩා වෙනස් වුණා. ඒ කියන්නේ දිගටි ශරීර දිගටි අතපය ඒ වගේම විස කුඩාවට නිර්මාණය කරපු නිර්මාණ තමයි දක්වන්න ලැබෙන්නේ. මේක උනත් අපි මේ වැදෙන සිටින රූපයක් නම් තරමක් තේරුම් ගන්න අපහසුයි. ඌ ඒකට හේතුව ව්‍යුත්පත් හැඩතල තමයි භාවිතා කරේ. मूर्ति निर्माण कर मनुष्य सामान्य स्वाभाविक शरीर सुंदर विशिष्ट मूर्ति निर्माण सांप्रदायिक मूर्ति कलांप्रदायिक मूर्ति निर्माण करना निर्माण लोकेटेपत्मेक शैलिया शिल्पी भाषे लोके जनप्रिय भाग मूर्ति हिंदू आगमे विश्वास मत बोलने मूर्ति कला हिंदू मूर्ति कथा करना नटराज पिलिर मेरे शिवदेवियो शिवदेवियो कलांडव नर्तन विलाश भाविता क्रमी वेगव नर्तन यदन आकार शरीर बर दर सह बैलेंस करने आकार मेके पेनु कर
एक दंडकार गंगा नदी के लिए इंद्रिया व्यक्तियर मे हिंदू आगमे विश्वास पावतीन गंगा शिवदेवी मे गंगा नद्य संकेत विश्वास किूपे दिवदेवे विश्वास शिल्पक्रमे शिव काम सुंदरी प्रतिमा मेन शिवदेवी बेरीद पार्वती के हनुमान पार्वती रूपान पार्वती भावित शारीर लक्षण शारीरिक अंग लक्षण लालिंग रूप त्रिभंग शरीर लालित्य सुंदर माले आभरण कर्णाभरण वस्त्राभरण आदि भावित निर्माण कर दक्ष विश्वास शिवदेवियां विश्वास सह भक्ति विरूपी कांता एक प्रतिपाल कुशवेच विरूपिवेच शरीर लू शिवदेवी अंतु शिवदेवी अंकरे ऐतु भक्ति मेकमेंगे सह मे लोके कथापात मे लाख मे कांता शरीर मे कुशवेच के शरीर विकृति मून मेन्मान शिल्पिया दक्षता मे शरीर वेद प्रमाण कपूल प्रमाण के गति मेन्मान शिल्पिया दक्षता तम दक्षता मुगम मेक अद मे विचार विविध आगे कथापाट लगे सुंदर मूर्ति स्वामी प्रतिमा मे सुंदर मूर्ति स्वामी प्रतिमा अभी शांतोर इतना मे हिंदू आगमे विश्वास मे शांतोर इन्ना मे इन शांतोर
මොහු කරන්නේ මේ තේවාරම් කියන ගීතය ගායනා කරමින් විවිධ දේවාල වලට යනවා. ඒ දේවාල වලට ගිහිල්ලා මේ තේවාරම් කියන ගීතය ගායනා කරනවා. ඒ ගායනා කරන්න යන මේ සම්තුරේ තමයි මේ ඉන්නේ. එතකොට මේ නෝතේ ගැන කතා කරද්දී මේකත් නියම පරිමාණ වලට නිර්මාණය කරපු කලාකරුවාගේ දක්ෂතාවය පෙන්නපු නිර්මාණයක් වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. මොහොත් ඉඳගෙන ඉන්නේ මේ පද්මාසනයක් මත. ඒ වගේම මොහු ඇඳගෙන සිටින වස්ත්‍රාකරණ, ඒ වගේම කර්ණාභරණ, ඉවපැන විමාලය, අත්වල තියෙන මේ බලලු ආදී කැටයම් සහිත වෙනවා. ඒ වගේම මොහුගේ මේ ඇඳුම් විලාශය, ඒ වගේම මොහු ඇඳගෙන සිටින ආකාර ආදී සියලු දේ පින්න මොහු තරුණ වයසේ සිටින මේ පුද්ගලික වශයෙන් තමයි අපිට හඳුන්වන්න පුළුවන්. ඔන්නෝය ආකාරයෙන් තමයි අපි මේ නිලෝකයේ පැවතිනේ මූර්ති කලාව පිළිබඳව මේ කතා කරේ. මුලදී අපි ග්‍රීක මූර්ති, ඉතාලියේ මයිකලාන්ජෙලෝගේ මූර්ති බලලා, ඊට පස්සේ මේ හෙන්රි මූර්ගේ මූර්ති, ඒ වගේ හින්දු මූර්ති ගැන කතා කරා. ඒ ආකාරයෙන් තමයි ඔයගොල්ලන්ගේ මේ අවසර පාඩමට අදාළ දේ මම අද ඉදිරිපත් කරේ. ඔබ සැමට සියලු දෙනාටම මේ පිටයි.